ලංකා ක්‍රිකට් කණ්ඩායමයි නවසීලන්ත කණ්ඩායමයි අතර තිබුණු පළවෙනි ටෙස්ට් තරගයේ වරුණේ ජය පරාජයෙන් තොරව තරගයේ හතරවෙනි දවසේ ඉඳලා වැඩි වාසිය දිනාගත්ත ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි දවසේ දෙපිලටම වාසිය එක්ක ඉවර වෙලා දෙවෙනි තුන්වෙනි දවස්වල සම්පූර්ණයෙන් නවසීලන්ත තරගය පාලනය ගත්ත තත්වයකදී තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අන්තිම දවස් දෙක තමන්ගේ පාලනයට ගන්නෙ. කොහොම හරි අවසාන දවසේ වැටුණු වැස්සත් එක්ක තරගයේ ඉවර වෙන්නේ ජය පරාජයෙන් තොරව. තරගින් පස්සේ නවසීලන්ත නායකයාත් ශ්‍රී ලංකා නායකයාත් තරගය ගැන කිව්වේ මෙහෙම කතාවක්. අපි තරගයේ ගොඩක් දුරට එනකම් හොඳට කළා. හැබැයි අපිට ඒ දේ හරියට අවසාන කරගන්න ලැබුණේ නැහැ. අන්තිම දවස් දෙකේ අපිට මොනවත්ම අපේ වාසියට කරගන්න ලැබුණේ නැහැ. අපි අවස්ථා ගන්නවකදීම මොකද කරන්න ඕනේ කියන දේ එකතු වෙලා කතා කළා. හැබැයි එහෙම කළාට අපිට ඕන දේ කරගන්න ලැබුණේ නැහැ. දවසක් උත්සාහ කරලත් මොනවා හරි දෙයක් නොලැබෙනවා නම් ඒක වෙන්නේ කලාතුරකින් කියලා තමයි විලියම්සන් කියන්නේ. අපි වැඩිපුර කෙටි පන්දුවවල එයාලා වර්ධට පොළඹ ගන්න බැලුවා. කඩුලින් ටිකක් ඈතින් පන්දුවවල පහරකට ගෙන්න ගන්න බැලුවා. ඇත්තට මේ දෙන්න ඒවට අහුුනේ නැහැ. මේ විදිහට දවසක් උත්සාහ කළා උත්සාහය සාර්ථක වෙන්නේ නැත්තේ ගොඩක් කලාතුරකින්. කොහොම හරි ඒ දේ වුණා. හිමින් ගහපු නිසා කඩලු ගන්න ලේසි වුණේ නැහැ කියලා තමයි විලියම්සන් කියන්නේ. ඇත්තටම අපිට දුවදි දවා ගන්න පොඩි අවස්ථාවක් ලැබුණත් එතන අපිට සාර්ථක කරගන්න ලැබුණේ නැහැ. කියන්න තරම් කිසිම වරදක් ඒ දෙන්නගේ ප්‍රතිහරඹේ උනේ නැති එකත් ඉවසීමේ පහර දීපු නිසාත් අපිට අවස්ථාවක් පාද ගන්න ලැබුණේ නැහැ. ප්‍රතිකරව වේගෙන් ලකුණු ගන්න යනවා නම් කඩලු දවා ගන්න තියෙන අවස්ථාවක් මොන වෙලාවෙ හරි එන්න පුළුවන්. තරගයේ ජයපරාජයෙන් තොරව අවසන් කරගන්න ඇන්ජලෝ සහ කුසල් දෙන්න කරපු දේ ගැන ප්‍රතිවාදී නායකයා ඔය විදිහට අගය කරද්දී ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කියන්නේ මේ වගේ කතාවක්. ඇත්තටම ඉනිමක පරාජයෙන් බේරෙන්න ලකුණු 300ක් විතර තියාගෙන ඇවිත් මේ විදිහට සෙල්ලම් කරන එක ලෙහෙසි වැඩක් නෙවෙයි. කොමාරි කුසල් සහ මැතිව්ස් දෙන්න කණ්ඩායම් වෙනුවෙන් ඒ දේ කළා. ඇත්තටම ඒ ඉනිම් දෙක විශිෂ්ට ඉනිම්. ඔය විදිහට තමයි කණ්ඩායම් දෙකේ නායකයෝ තරගයේ අවසානය ගැන කිව්වේ. ඔයාලට තරගය ගැන හිතුණු දේත් අපිට කමෙන්ට් කරන්න. මේ වෙනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපිව subscribe කරන්නත් cricket world කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාලට සුබ දවසක්.